රටේ මේ වෙනකොට විවිධ ඖෂධ සම්බන්ධයෙන් මත සහ අදහස් ප්‍රකාශ වීමත් එක්ක වෙළඳ පොලේ බලාපොරොත්තු නොවන අවස්ථාවක මිල ගණන් වැඩිවීමක් සහ ඖෂධ හිඟවීමක් දකින්න ලැබෙනවා. ඉතින් ඇත්තටම මේක වෙන්නේ මේ අධික ඉල්ලුම නිසා ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමෙන් ඉතින් ඇත්තටම මෙහෙම ඖෂධ පිටුපස දුවන්න එපා. දැන් උදාහරණයක් විදියට අපි දන්නවා සාධික සම්බන්ධයෙන් කරපු මීයන් යොදාගෙන සත්ව පරීක්ෂණයේදී කිලෝග්‍රෑම් 1කට ග්‍රෑම් 5කට ආසන්න ප්‍රමාණයක් ගියොත් ඒක විෂ සහිත තත්ත්වයක් කියලා තමයි කියන්නේ. ඉතින් ඇත්තටම මේ වගේ ඖෂධ ඔබ හිතුමනාපට ගන්න යන්න එපා. මේවා ශරීරයට මේවා අදිමාත්‍රාව මේවා අනිවාර්යයෙන්ම ශරීරයට හානි කරයි. ඒක මෙම නිසා මේ මාත්‍රාව වෛද්‍ය උපදෙස් 90 ලබා ගන්න නැත්නම් ඔබට නැති ගැටලු කීපයක් එන්න පුළුවන්. විශේෂයෙන්ම සාධිකවල තියෙනවා ඇල්කලොයිඩ් එක්ස්ට්‍රැක්ෂන් එකක්. මේක ඇත්තටම ශරීරයට අතිමාත්‍රාව ඉතා හිතකරයි. ඉතින් ඔබතුමල්ලා කලබල වෙන්න එපා. මේ ඖෂධ සමහරු මම දැක්කා සමාජ මාධ්‍යවල gedara හදාගන්නේ කොහොමද කියලා දාලා තිබුණා. ඉතින් මේ විදිහට මේවා නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව හදන්න ගිහිල්ලා ඇතිවන ගැටලු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැහැදිලිවම වගකීම් ඔබ විසින් බාරගත යුතුයි. මෙවැනි අනවශ්‍ය ප්‍රචාරයන් දෙන කණ්ඩායම් මේ සම්බන්ධයෙන් වගකීම ගත යුතුයි. මොකද මේ මිනිසුන්ගේ ජනතාවගේ ජීවිතත් එක්කයි අපි කතා කරන්නේ. මේක වෙනත් අලුත් සොයා ගැනීමක් විදියට ජනතාවගේ සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් නෙවෙයි ජීවිතයට ඍජු අවධානමක් නැත්නම් මේක භෞතිකව දෙයක් හොයා ගන්නවා වගේ නෙවෙයි. මේක ඊට වඩා සෞඛ්‍යමය කාරණයක් ඖෂධයක්. මේක අනිවාර්යම ඍජුවම ශරීරයට ඇතුල් වෙන දෙයක් සහ ශරීරයේ අවයව පද්ධතියට බලපාන දෙයක්. ඉතින් මෙන්න මේව සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි ජනතාවට කියන්න කැමතියි. කොතනින්ද මේක නියාමණය වෙන්නේ? මොකද්ද මේකට හැදෙන්න ඕන වැඩපිළිවෙල? අපි මෙතෙන්දි කියන්නේ මේක අපේ පැත්තෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විශේෂයෙන් ඊළඟට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ආයතන තුනම මේව සම්බන්ධයෙන් නිසි නියාමනයක් සහ නිසි අධීක්ෂණයක් කරන්න ඕන. මේවා එකපාරට ඇත්තටම වෛද්‍ය ආචාර ධර්ම අනුව වුණත් තමා ඖෂධයක් සොයාගත්ත හෝ ඖෂධයක් මේකට කියලා මේව ඉදිරිපත් කරන්න බෑ. ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකුට ඇත්තටම වෛද්‍ය ආචාර ධර්ම අනුව හෝ එසේ කළ නොහැකි. ඉතින් ඒක තමයි මේ විනය සහ මේක තමයි තිබිය යුත්තේ සෞඛ්‍ය වෙන කාරණාවක් තුළ. ඉතින් ඒක නිසා ඇත්තටම මේකට අවශ්‍ය කමිටු තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක සම්බන්ධයෙන් තියෙනවා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ තියෙනවා ෆෝමියුලා කමිටු සූත්‍ර කමිටු ඖෂධ සම්බන්ධයෙන් නියාමනය සහ අනුමැතිය අධීක්ෂණය නිරීක්ෂණ ඒව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන කමිටිය. මේ කමිටියෙන් තමයි මේ ඖෂධ අනුමත කරන්න ඕනේ. ඊට අමතරව මේ කොරෝනා රෝග තත්ත්වයක් නිසා ජාතික කමිටුව කියලා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් විද්වත් කමිටුවක් හදලා තියෙනවා. මේ කමිටුවත් මේ මොහොතේ ඖෂධ සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒව සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ලබා දෙන්න සහ කටයුතු කරනවා. ඉතින් ඇත්තටම නව ඖෂධයක් නම් මම පෙර කිව්වා වගේම මේක